හාම පුතාට රස්සාවක් නෑනේ. අයියෝ දැන්ම යන්නකෝ dasathamaka.lk එකට. මතකනේ නැති දෙයක් නැති තැනක්. ඔබතුමාගේ අරමුණ ඉලක්ක කරා යා හැකිද? දැන් ඔබතුමාට වත්මන් කියන්නේ ආණ්ඩුව අභියෝගයක් නෙමෙයි. මම හිතන්නේ ජාතික ජනබලවේගිය කියන ආණ්ඩුව බිහි වෙන්නේ මේ රටේ සමාජයේ ඇතුලේ ඇති කරපු වෛරී දේශපාලනයේ එක ප්‍රතිඵලයක් විදියට. දිගින් දිගටම මේ රටේ ජනතාවට වෛරී සහගත ප්‍රකාශයන් ජනතාවගේ හිත්වලට දාලා ඒ වෛරය තමයි ප්‍රකාශය කරේ පසුගිය ජනාධිපතිවරණේ. ජනතාව ඒ වෛරයේ තරහව පිට කරලා දැන් අද ජනතාව පසුතැවිල්ලකට ලක් වෙලා තියෙනවා. ජනතාවට අද හිතා ගන්න බැරි වෙලා තියෙනවා අපි මොකද්ද කරේ කියන කාරණේ නිසා. අපි ගම්වල බිම් මට්ටමේ ඉඳන් දේශපාලනය කරන දේශපාලඥයන් විදිහට අද ගමට ගියපුවම අපිට දැනෙනවා ඒ ජාතික ජනබලවේගයට ඡන්දෙ දීපු සියලුම ජනතාව තිගැස්සිලා ඉන්නේ අද මේ රට මොන තත්ත්වයට පත්වේද කියලා. ඒ නිසා ජනතාව අද ඒ කරපු වැරද්ද නිවැරදි කරන්න බලාගෙන ඉන්න එක නිසා අපිට විශ්වාසයක් තියෙනවා. එදා ගෑස් එකට දීපු 22 ලක්ෂක ඡන්ද ප්‍රමාණයත් ඒ වගේම ජාතික ජනබලවේගයට දීපු විශාල ඡන්ද සංඛ්‍යාවක් නැවත සමග ජනබලවේගය වටා ඒක රාශි වෙනවා. මොකද දැන් අපිට මේ සති 3ක් ඇතුළත පේනවා වැඩපිළිවෙලක් නැහැ. රාජ්‍ය පාලනය පිළිබඳව ප්‍රාථමික අත්දැකීමක්වත් නැහැ. කිසිම විටක මේ රට මේ රාජ්‍ය ජාත්‍යන්තරයේ ඉදිරියේ අපකීර්තියකට හැල්ලුවකට ලක් කරමින් තියෙනවා. ඒ නිසා ජනතාව මේක තේරුම් ගන්න ඉන්නවා. අපි කල්පනා කරනවා මේ මැතිවරණයේදී ජනතාව මේ රට පාලනය කරන්න පුළුවන් සැබෑ බුද්ධිමත් උගත් හොඳ කණ්ඩායමකට මේ රටේ ආණ්ඩු බලය ලබා දෙයි කියන විශ්වාසය අපිට දැන් තියෙනවා. ඒ මැතිවරණයේදී ප්‍රතිඵලය ගැන අපිට කතා කරනවා නම් ජාතික ජනබලවේ 56 ලක්ෂයක් ගත්තා. සමගි ජන බලවේගය 46 ලක්ෂයක් ඡන්ද ගත්තා. හැබැයි ගෑස් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් 22 ලක්ෂයක ඡන්ද ගත්තා. ඒ ඡන්දවලින් අපි දැක්කා උතුරු නැගෙනහිරදී දාපු දමිල අපේක්ෂකයා ලක්ෂ 2 හමාරක ඡන්ද ප්‍රමාණයක් ගන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් එහෙමත් නැත්නම් සමගි ජන බලවේගී පාක්ෂිකයන් ඒ වාසි සහගත දිස්ත්‍රික්කවල රනිල් වික්‍රමසිංහ මහත්තයා යම් කිසි ඡන්ද ප්‍රමාණයක් එතුමාට ප්‍රකාශ වුණා. ඒ ඡන්දවලින් බහුතරයක් ඡන්ද දැන් නැවත සමගි ජන බලවේගයට ඒක රාශිය වෙන දෙනවා. ඒ නිසා මේ මැතිවරණයේදී විශේෂයෙන්ම මේ මැතිවරණයේදී ඡන්ද පොලට යන්නේ නැහැ. පහුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්ද දීපු වැඩි පිරිසක් ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සියලු දෙනාම මෙවර සමගි ජන බලවේගයට ඡන්දේ ප්‍රකාශ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.